මෙදස්සල වැඩියෙන් කතාවෙන කෙනෙක් තමයි අසංක ගුරුසිංහ කියන්නේ. ගුරාවට පස්සේ ක්‍රීඩකයන්ට තිබුණු නිදහස නැති කළා කියලා චෝදනා තිබුණා. අපි කියන්නේ යන්නේ නිදහස නැති කරන කතාවක් නෙවෙයි. ක්‍රීඩකයන් දෙන්නෙක්ට නිදහස දෙන කතාවක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් වන කුසල් මෙන්ඩිස්ටයි ලක්ෂාන් සඳකන්ටයි තමයි මේ වගේ නිදහසක් දෙනවා කියලා ගුරා ඩෙල් නිවුස් පත්‍රයේ එක තිබුණු කතාබහකදී කියලා තිබුණේ. ගුරුසිංහ කුසල් මෙන්ඩිස් කෙනෙක් කියන්නේ මේ වගේ කතාවක්. අපි ඉන්දියාවේ එක තිබුණු අන්තිම එක් දින තරගයෙන් කුසල් ඈත් කරලා තිබුවා. ඒ වගේම T20 තරගයට නම් කළෙත් නැහැ. ඔව් අපි අන්තිමට සහභාගී වුණු බංග්ලාදේශ තරගාවලියේ T20 තරග වලට ක්‍රීඩා කෙරෙව්වෙත් නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ මාස 6ක් අවුරුද්දක් වගේ වෙනකල් කුසල් T20 තරග වලින් ඈත් කරලා තියන්න. ඒ කාලේ T20 තරග වලට ක්‍රීඩා කරවන්නේ නැතුව තියලා ඊට පස්සේ ඔහු කොතරම් T20 තරග වලට සුදුසුද බලලා අපිට පුළුවන් ඔහු කණ්ඩායමට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. කුසල්ට මෙහෙම කරන්නේ කුසල් ගේම හොඳට කියලා තමයි ගුරා කියන්නේ. ඉදිරියේ ඉන්න පාකිස්තාන සංචාරයටත් කුසල් T20 තරග වලට ක්‍රීඩා කරන එකක් නැහැ. ඔහුගේ අවධානය වැඩි වශයෙන් ටෙස්ට් තරග වලටත් එක් දින තරග වලටත් තියාගන්න පහසු කරන්නයි අපි මේ දේ කරන්න කියලා ගුරා කියනවා. මොකද ඔහු ලොකු ඉනිම් වලට යන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඒ වගේම අනාගතයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ඇදගෙන යන්න ඉන්න හොඳ සම්පතක් තමයි කුසල්. ඒ නිසා මේ වගේ තරුණ ක්‍රීඩකෙක්ට වැඩි බරක් පටවන එක ඔහුට කරන වරදක් වෙන්න පුළුවන්. ගුරුසිංහ සඳකන් යන කියන්නේ ඔහු කඩුල් ලබා ගන්න පුළුවන් පන්දු යවන්නෙක් වුණත් තාමත් ඔහුගේ පන්දු වල පාලනයක් නැති නිසා සීමිත පන්දු වාර තරඟ වලට නොදා ඉන්න එක තමයි වැඩි හොඳ කියලා. අපිට අවශ්‍යයි සඳකන් ටෙස්ට් ක්‍රීඩකෙක් විදියට ස්ථාවර කරන්න. මොකද ඔහු කඩුල් ලබා ගන්න පුළුවන් ක්‍රීඩකෙක්. ටෙස්ට් තරඟ වල ස්ථාවර වුණාට පස්සේ ඔහුට පුළුවන් එක් දින T20 තරඟයක් හිතන්න. ඉදිරි මාස 6 ඇතුලේ මේ විදියට ක්‍රීඩා කරලා සඳකන්ගේ පන්දු වල පාලනය බලලා අපිට පුළුවන් ඔහු ගැන තීරණය කරන්න. මොකද සඳකන් කියන්නේ ඉදිරි අවුරුදු 5-6 කාලේ වැඩිම මිනිස්සු කතා කරන කෙනා වෙන්නත් පුළුවන්. අපි බලමු ඉස්සරහට කොහොමද ගුරා කියන දේවල් වල ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේ දැනගන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.